ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම කියලා ඉස්සෙල්ලම මාතෘකාව. මං හිතන්නේ මේ සම්මය ගිය අවුරුද්දේ විශාල සම්මන්ත්‍රණයක් විදිහටයි අපි පැවැත්වුවේ. හැබැයි මේ අවුරුද්දේ මගේ පරිසර පන්තිය තුලින්ම හැම දරුවෙක්ටම තැගි කරනවා මේ වැදගත් පාඩම. අපි යමු ලියා ගන්න ශ්‍රී ලංකාවේ පිහිටීම. ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම. ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම. අපේ ලස්සන රට කොහොමද පිහිටලා තියෙන්නේ කියලා කතා කරමු ඉස්සෙල්ලාම. ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම. අපි ඉපදිනු අපේ රට කොහොමද පිහිටලා තියෙන්නේ? ඇඳගමු කොටුවක්. එනං ඇඳගමු. මෙන්න මෙහෙම පහළට වෙන්න ඇඳගන්න. මෙන්න මේ වගේ පහළට තියෙන කඳා. පහළට තියෙන කඳා. ජලේ පාඩම අවසන් කරා අපි. මේ ඉතා වැදගත් කොටස. මෙතන ඇඳගන්න අපේ පුංචි රට අඹඇටයක් වගේ. විභාග අංකයේ වැරදියට පුරවලා යපු දරුවා ආයේ ඒ ෆෝම් එක පුරවන්න. මෙතනදී ටීචර්ට චැට් එකට දැම්මම මට හදන්න පුළුවන් කමක් නැහැ පුතේ. මම ලියාගත්තා කොලේ කොහෙද කියලා හොයාගන්න බැරි වෙයි. පුතා ඒ හින්දා පුතාලට දාපු ලින්ක් එක නිවැරදි කරලා දාන්න. මොකද ඒ විභාග අංක ලරුව ප්‍රති රෙජිස්ටර් කරගන්න ඒවා වෙන්නේ වෙනම පැත්තක. ටීචර් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පැත්තට යවන්න නදුන නිර්මලී. ශ්‍රී ලංකාව මේ පැත්තේ මේ වගේ කෑල්ලක් තියෙනවා. මේ මාන්දින්න කන්දක් පහළට මේ පැත්තෙන් දිග කන්දක් පහළට. මට නිවැරදි හැඩය අවශ්‍ය නැහැ. මට උන පිහිටීම දැනගන්න විතරයි. නෑ නෑ මස් ජැනි සර් නෙමෙයි මේ. ඒක මේ පැත්තෙන් කෑලි කෑලි මෙන්න මේ විදියට තියෙනවා. ඔච්චරයි මනුදේ. හරිද? ඊළඟට ශ්‍රී ලංකාවේ ඉඳලා මං දිශා ටික අඳිනවා මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවට උතුරෙන් මොකද්ද? දකුණෙන් මොකද්ද? නැගෙනහිරෙන් මොනවාද? බස්නාහිරෙන් මොනවාද? උතුරෙන්, දකුණෙන්, නැගෙනහිරෙන්, බස්නාහිරෙන් තියෙන දේවල් ලියන්න හදා. අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියනවනේ.
ඒ ඉන්දියන් සාගරයේ පිහිට තියෙන නිසා ලෝක කෝලයක් ගිරලා. උතුරෙන් පිහිටලා තියෙන්නේ මොකද්ද? ඉන්දියාව. ඉන්දියාව. අතින් අන්දන්නේ සිතියමක් නැතුව මතක හිටිනවා වැඩි නිසා. උතුරෙන් අපිට උතුරෙන් තියෙනවා ඉන්දියාව. ඉන්දියාව. ඔයා යඳින්නේ අම්මා නන් නෙමෙයි. පුතා අඳින්නේ. දකුණින් තියෙනවා ඉන්දියන් සාගරය. දකුණින් තියෙනවා ඉන්දියන් සාගරය. දැන් බලන්නකො ලංකාවට උතුරෙන් ඉන්දියාව වුණාට ඉන්දියාවට දකුණෙන් නේද අපි ඉන්නේ? ඉන්දියාවට දකුණෙන්. අපි ලංකාවට උතුරෙන් ඉන්දියාව. පටල ගන්න එපා. බස්නාහිරෙන් තියෙන්නේ මේ පැත්තේ තියෙන පුතේ අප්‍රිකානු රටවල්. අප්‍රිකානු රටවල්. නැගෙනහිරෙන් නැගෙනහිරෙන් මෙතන උඩ තියෙනවා තායිලන්තය. ආයිලන්තය. ඒ වගේම මැලේසියාව. මැලේසියාව. උතුරින් ඉන්දියාව, දකුණින් ඉන්දියන් සාගරය, බස්නාහිරෙන් අප්‍රිකානු රටවල්, නැගෙනහිරෙන් තායිලන්තය සහ මැලේසියාව. තායිලන්තය සහ මැලේසියාව. ඒ වගේම තම ඔගොලු දන්නවද හන්දියක් තියෙනවා? ඈ හන්දියක්. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්දියා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන සමුද්‍ර සන්ධියක්. මෙන්න මෙතන. මෙතෙන්ට අපි කියනවා පෝක් සමුද්‍ර සන්ධිය. මොකද කියන්නේ? පෝක් සමුද්‍ර සන්ධිය කියලා කියනවා. තේරුණාද? ලියාගම්.
ඕක් සමුද්‍ර සංධිය. ඕක් සමුද්‍ර සංධිය. ශ්‍රී ලංකා ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම අපේ වීඩියෝ එකක් සහිතයි. ලෝකයේ තුර ශ්‍රී ලංකාවේ පිහිටීම. යන්ද බලන්න. ප්‍රශ්න ටිකක් දෙන්නද මේ ආශ්‍රේ. දැන් අමතක කරන දැස් පියා ගන්න. ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය එතකොට බටහිරින් අප්‍රිකානු රටවල් නැගෙනහිරින් තායිලන්තය සහ මැලේසියාව. තායි මැලේ. මොකද්ද? තායි මැලේ තමයි නැගෙනහිරින් තියෙන. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සංධිය මොකද්ද? පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. හරිද? එහෙනම් අපිට මේක තියනවාද අපිට බෝඩ් එකට ගන්න? ඔව්. ඔරි බෝඩ් එකට ගන්න. පුතාලට ප්‍රශ්න ටික පෙන්නන්නම් ඒ ආශ්‍රේ. උත්තර ටික විතරක් දෙන්න මට. හොඳේ. උත්තර ටික විතරක් දෙන්න. ඉතින් අපි වීඩියෝ එක දෙමු නේ. මේ බලන්න ලෝකයේ තුල ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රශ්න යෙදෙන ආකාරයත් පුතාලට දෙනවා. ලැස්තිද? කොබාන්න එස්පියාගමු කට්ටිය. උතුරෙන් ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය බස්නාහිරෙන් අප්‍රිකානු රටවල් නැගෙනහිරෙන් තායි මැලේ තායිලන්තය මැලේසියාව ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සන්ධිය පෝක් සමුද්‍ර සන්ධිය මතකද? කො එස්පියා ගත් මන්ට කොහෙද? එස්පියා ගමු ආයි. හරිද? එස්පියා ගන්න. උතුරෙන් ඉන්දියාව දකුණින් ඉන්දියන් සාගරය බටහිරින් අප්‍රිකානු රටවල් නැගෙනහිරෙන් තායිලන්තය සහ මැලේසියාව ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සන්ධිය පෝක් සමුද්‍ර සන්ධිය. ඔන්න අවංකව එස්පියා ගත්තායි හොඳයි. චිරාන් ඉන්ඩියු එස්පියා ගත්තේ නේ. මං එස්පියා ගත්තට මෙතන ඉන්න ඔක්කොම එස්පියා ගත්තේ නැති අය මට පෙන්නන. යන්ද බලන්න මේ ලෝකයේ තුල පිහිටීම ශ්‍රී ලංකාව ලෝකයේ තුල පිහිටපු ආකාරය මතක තියාගන්න. ලස්සන කවුදන්නේ කටහඬ උරුද? පුතාලගේ ටීචද? ඔවුනේ. හොර ගේඩියනේ ටීච තමයි. මේද සස්මල්ට දෙයි මතයිද?
එහෙනම් ඒ අස්සෙන් ප්‍රශ්න ටිකක් දෙනවා මන් දැන් අපි ෂෙයරින් දෙමුනේ ප්‍රශ්න ටිකක් දෙනවා පුතාල උත්තර විතරයි ලියන්න ඕන මෙන්න අපි ප්‍රශ්න ටික දෙන්නයි හදන්නේ පිළිතුරු විතරයි දාන්න ඕන එක දෙක දාලා හොඳේ එක දෙක දාලා දෙමු අපි ප්‍රශ්න ටික මෙන්න පළමු ප්‍රශ්න හතර ඇයි මෙච්චර පොඩියට පේන්නේ කැතයි මේ ගිය අවුරුද්දේ විශාල දරුදරියන් සහභාගී වූ ලොකු සම්මන්ත්‍රණයක් ඉතා වැදගත් පේනවද ප්‍රශ්න ටික අපහැදිලිද ඈ මේකට දාලා දෙනවද විනාඩියක් ඉන්න මම මේක බෝඩ් එකකටම දාගන්න පළවෙනි ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාව පිහිටියේ ඉන්දියාවට එක උත්තරය උතුරින් දෙක දකුණින් තුන බටහිරින් ලියන්න බලන්න ලිව්වද ශ්‍රී ලංකාව පිහිටියේ ඉන්දියාවට උතුරෙන් දකුණින් බටහිරින් දෙවැනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ ඉන්දියාව මාලදිවයින ඉන්දියන් සාගරය පිළිතුර ලියන්න ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇත්තේ ඉන්දියාව මාලදිවයින ඉන්දියන් සාගරය හරි ප්‍රශ්න අංක තුන ශ්‍රී ලංකාවට ආසන්නම රට වනුයේ ඉන්දියාව මාලදිවයින මැලේසියාව මැලේසියාව මෙන්න උත්තර ටික ලියන්න පළමු ප්‍රශ්න හතර පිළිතුර විතරක් දාන්න ප්‍රශ්න අංකේ දානවා පිළිතුර ලියනවා ප්‍රශ්න අංකේ දානවා පිළිතුර ලියනවා මම මේ නිබන්ධනය යොමු කරනවා හතර වසරේ දරුවන්ට පහේ දරුවන් දැන් අපි පිළිතුරු ලියලා සූදානම් වෙමු වැඩිම ප්‍රතිඵල වාර්තා කරපු අපේ ශිෂ්‍යත්ව පන්තියේ පෙරහුරු විභාගයේ වතරම්ම විශාල ඉල්ලුමක් තිබුණු විශාල දරු දැරියන් සහභාගී වුණු වැදගත් ඉතා වැදගත් මේ නිබන්ධනයෙන් ප්‍රශ්න හයකට වඩා ආවා ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට ඉතින් මේ අවුරුද්දේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔක්කොටම හරියට උත්තර ලියන්න වරද්දන්න නැතුව ලියලා ඉවරයි අතුස්සන් හරිම වැදගත් හතරේ බබාලටත් සිතියම් පොතකුත් පෙන්නනවා මට කවුද පෙන්නන්නේ තෙනුර තෙනුර ගාව තියෙනවද මන්දා එහෙනම් යම් බලන්න ශ්‍රී ලංකාව පිහිටියේ මට පොත පෙන්න හදිසියවත් මගේ නිබන්ධනයේ පොතක් නම් එහෙම සම්පූර්ණ ටීචර්ගේ නිර්මාණයක් හොඳයි ශ්‍රී ලංකාව පිහිටියේ ඉන්දියාවට 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 ඉන්දියාව මෙහෙමනම් ඉන්දියාවට දකුණේ උතුරෙන් කියලා ලිව්වොත් ගුටියක් දෙන්න ඕන දකුණේ ඊළඟට ශ්‍රී ලංකාවට දකුණු දිශාවෙන් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට දකුණු දිශාවෙන් පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරය ඉන්දියන් සාගරය ශ්‍රී ලංකාවට ආසන්නම රට වන්නේ ශ්‍රී ලංකාවට ආසන්නම රට වන්නේ ඉන්දියාව ආලෝක සිතියම් පොත එක ප්‍රශ්නෙ නේද ගහලා තියෙන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවට නැගෙනහිර පිහිට ඇති රටවල් දෙක වෙන්නේ තායි මැලේ ශ්‍රී ලංකාවට දකුණු දිසින් පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේනේ අපි ඉන්නේ මාලදිවයිනක් තියෙනවා
පහලින් මාලදිවයිනක් තියෙනවා. ඊළඟට ශ්‍රී ලංක දැන් දකුණෙන් පිහිටලා තියෙන ඉන්දියා, වටේටම තියෙන ඉන්දියා, දකුණෙන් ගොඩක්ම තියෙන ඉන්දියන් සාගරය, ඊට පහළට එන්න තමයි මාලදිවයින තියෙන්නේ, එහා පැත්තට එන්න තවත්. හරියට බැලුවොත් ශ්‍රී ලංකාවත් එක්ක බැලුවොත් නිරිත නිරිත පැත්තේ තමයි මාලදිවයින තියෙන්නේ, නිරිත දිශාවේ. එනිසයි මාලදිවයින ගත්තේ නැත්තේ. මෙන්න මෙහෙම පැත්තෙන් තියෙන්නේ මාලදිවයින නිරිත. එනිසා දකුණෙන් තියෙන්නේ ඉන්දියාව කියලා, ඉන්දියන් සාගරය කියලායි ගන්න. හරිද? ඔන්න දකුණු පැත්තේ මාලදිවයින ඔළුවේ මවාගෙන මං හිතන්නේ දෙමව්පියෝ තමයි දාන්නේ. තියෙන්නේ නිරිත පැත්තේ. හැබැයි ඒකත් ගන්න පුළුවන් ඉන්දියන් සාගරේ නැත්තම්. හරිද? විභාග අංක දාන්න එපා පුතේ මෙතෙන්ට. විභාග අංක පුතාලා දාන්න ඕන නැත්නම් WhatsApp මැසේජ් එකක් හරි දාන්න, ලින්ක් එක පුරවන්න දාන්නේ නැත්තම්. ලින්ක් එක පුරවන්න දාන්න නැත්නම් එහෙම නේද කරන්න තියෙන්නේ? ලොකු දෙයක් නැහැ, ලින්ක් එකේ තියෙනේ වර සාමාන්‍ය මැසේජ් ටයිප් කරනවා වගේ ටයිප් කරලා එවන්න. නැත්නම් පැටලි දන්නේම නැති කෙනෙක් විතර WhatsApp කරන්න. ඒතර WhatsApp උත් කරලා ලින්ක් එකක් පුරවලා එවන්න එපා, ඒක වදයක්. ඒ හින්දා දන්නේම නැති කෙනෙක් විතරක් දාන්න එපා මෙතෙන්ට. විභාග අංක මගේ පුතාලගේ ඒක තේරුමක් වෙන්නේ නැහැ. මොකද ටීචර් ඉන්නේ ස්ටුඩියෝ එකේ, ආයතනයෙන් තමයි ඒ ඔක්කොම බලන්නේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටයි තියෙන රටවල් දෙක. ශ්‍රී ලංකාව මෙහෙමනම් නැගෙනහිරේ තියෙන රටවල් මොනවද? තායිමැලේ, තායිලන්තය, මැලේසියාව. පිළිතුර එක. කොබන් හරියයි. අපි ගමු ඊළඟට. තායිමැලේ කියලාම ලියලා ඉවර. තායිමැලේ නෙමෙයි, තායිලන්තය, මැලේසියාව. ඊළඟට අපි යනවා පහ හය හත ලියමු පිළිතුරු. පහ හය හත පිළිතුරු ලි. ඇත්තේ ශ්‍රී ලංකාවට ඇති සාගරය මොකක්ද? ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. ආ පිළිතුරු ලියමු තවම. ශ්‍රී ලංකාවට අයත් මහද්දීපය වන්නේ, අපි එක ලකුණු කරේ නෑනේ, මහද්දීපය අපි ලකුණු කරා. අපි ඉන්නේ මොන මහද්දීපයේද? ආසියා මහද්වීපයේ. ආසියා මහද්වීපයේ අර ලොකුම ගොඩබිම, ගොඩබිම මෙහෙම වෙන්වෙන් කරලා තියෙන ඒවා නම් දාලා. ඒතර අපි ඉන්න කොටසට කියන්නේ ආසියා මහද්වීපය කියලා. ආසියා මහද්වීපය කියලයි කියන්නේ. හරිද? ඊළඟට ශ්‍රී ලංකාවේ බටහිරින් පිහිටි රට වන්නේ තායිමැලේද? නෑ, තායිමැලේ නැගෙනහිරින්. අප්‍රිකානු රටවල්. එහෙනම් දකුණු අප්‍රිකාව. පිළිතුර දකුණු අප්‍රිකාව. හරියයිකෝ. දැන් ඔව් දකුණු අප්‍රිකාව. අප්‍රිකානු රටවල්නේ තියෙනවා කිව්වේ මම. එහෙනම් අපි යනවා, අපි යන්නේ, අපි අප්‍රිකාවේ නෙමෙයි යන්නේ, තායිලන්තේ නෑ, අපි යන්නේ වියට්නාම්.
අපි යන වෙන පැත්තකට ඒක වැඩන්නේ. හරිනේ. එහෙනම් යමුද අපි ඊළඟ කතාවට. ආය යනවා සිටියමට. මේ තියෙන මේ කොටසේ ගොඩබිමට අපි කියනවා මොකද්ද දන්නවද පුතේ? ආසියා මහද්වීපය. මේ තියෙන ගොඩබිමට එක නම් මහද්වීප තියෙනවා. ඒ මහද්වීප සියල්ලගෙම අපි ඉන්නේ ආසියා මහද්වීපයේ. ලියාගමු. අපේ රට අයත් වෙන මහද්වීපය. අපි ඉන්නේ ආසියා මහද්වීපයේ. ආසියා මහද්වීපයේ. ටොපි මිස්. ටොපි මිස් නේද ඉන්නේ? ටොපි මිස්. නෙමෙයිද? ටොපි මිස් නේද ඉන්නේ? ටොපි මිස්. Queens. ඔව්. හඳුනා ගැනීම නිවැරදි. Queens ආයතනයේ අපි ටෙලිකාස්ට් කරන අපේ පන්තිය මෙහෙවන්නේ අධීක්ෂණය කරන්නේ අපේ ආදර ටොපි මිස්. එයාගේ නම ඇත්ත නම කාවින්දි මිස්. අපිට පේනවා ඈ Queens පුතාලා ඔක්කොම පේනවා ස්ක්‍රීන් එක දාන් ඉන්නේ. පේනවා. ආ මේ නිබන්ධනය කොහෙන්ද ඔයාට? ආ ශාක්‍ය. ශාක්‍යට කොහෙන්ද මගේ නිබන්ධනය? ඔරේ ගෙඩියා. ඊ අවුරුද්දේ හම්බුණාද? ආ දැන් මේ අවුරුද්ද කීයද? ආ එහෙනම් ඕකේ පිළිතුරුලියා. හරි. මම බය වුණා. සමන ටීචර් නිබන්ධන පොත් විදියට යනවා. එතකොට වෙන වෙන විදිහට ඉදිරිපත් වෙන මම බයත්. අපි යමු ඊළඟට. ඊළඟට අපි අඳින්න යන ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ පළාත් ටික අඳුර ගන්න හදන්නේ කියලා දෙන ලේසි ක්‍රමයක්. ලියා ගන්නකො මෙන්න මෙහෙම. ශ්‍රී ලංකාවේ පළාත්. ශ්‍රී ලංකාවේ පළාත්. ශ්‍රී ලංකාවේ පළාත් කීයක් තියෙනවද? 9යි. ශ්‍රී ලංකාවේ පළාත් 9. අපිටත් තියෙනවලු. ගිය අවුරුද්දේ සම්මන්ත්‍රණයට හිටපු දරුවන්ට මතක ඇති. මං හිතන්නේ විශාල අපි එක දවසට තමයි සම්මන්ත්‍රණය සඳහා ගාස්තු අය කිරීමක් කරේ. ලොකු සම්මන්ත්‍රණයක්. දරුවෝ දහස් ගාන දහසක දහස් දහසක් නෙමෙයි දස දහස් ගාන සහභාගී වෙච්ච. ඒ කතාව තමයි මම මේ පුතාලට කියා දෙන්නේ ඇඳ ඇඳ. හිතර වදින්න. එහෙනම් අපි අඳිමු. ශ්‍රී ලංකාව මං අඳිනවා මෙන්න මෙහෙම. නැත්නම් ඔයගොල්ලෝ මාත් එක්කම ලංකාව අඳි ගොඩක් එනවා. අපහාසයක් නොවේ. ලේසියට. ඇඳ ගන්න ශ්‍රී ලංකාව. ලංක සිටියන් අඳින්න ඉන්නේ නෑනේ. නිසා මෙහෙම අඳින්න. ඊට පස්සේ මම බෙදෙනවා මෙන්න මෙහෙම. එක. එක. මේ පැත්ත බෙදෙනවා කොටස් දෙකකට. මෙන්න මෙහෙම. දෙක. තව ටිකක් උඩට ගමු. මෙන්න මේ හරි බස්නාහිර පටන් ගන්න බලාගෙන මෙහෙමද. දෙක. මේ වටේ අඳින්නේ මම. දෙක. තුන.
අදටත් මතකයි මතක ඉරින්න කියලා දුන්නලු. Thank you පුතේ. එක දෙක තුන. හතර. පහ. මං ඉලක්කම් වෙනස් කරන්න. අතර අපිට පාඩම් කරගන්න ලේසි වෙන්න. එක දෙක තුන හතර. හරියට දිශා හතරක් වගේනේ. හතර. පහ. මෙද අඳිනකොට පොඩ්ඩක් පහලට අඳින් මෙන්න මේ. පහලට. පහ මැදට. මං මැද ඇන්දේ මෙහෙම. මැද ටිකක් පහලට ආවා. ඊරසෙ ආයෙත් මැද්දෙන් පහලට ආවාම මේක දෙපැත්තට කැඩුනා නෙමෙයි. පහ. හය. හත. අට. නවය. එක දෙක තුන හතර. ලියාගම්. උතුර. දකුණ. නැගෙනහිර. තුන චුට්ටක් පහලට ඇවිල්ලා තියෙන්නේ. කෙලින්ම නෙමෙයි චුට්ටක් පහලට එනවා. බස්නාහිර. දැක්කද? උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. චුට්ටක් පහලට එනවා. බස්නාහිර. දැක්කද? මං ආය අඳිනවා. යමුද? මේක වැඩිද? මම නෑ නේද? නසිතියන් පාට කරපුවක් පෙන්නවා. කමන්නේ දැන් ටීචර් අද කියලා දෙන විදිය වෙනස්නේ. එයින් අද ලිය ලිය කරන්නේ අපි. ඇඳ ඇඳ කරන්නේ. මං සිතියම් දීලයි කරේ සම්මන්ත්‍රණේ. දැන් අද මම හොඳට මතක හිටින්න ඔළුවටම දෙනවා. ඒ නිසා වට කවදාවත් පළාත් ටික අමතක වෙන්නේ නෑ. ලෝකේ තුල ලංකාවේ පිහිටීම අමතක වෙන්නේ නෑ පුතේ. ඒ වගේම තමා දිස්ත්‍රික් අමතක වෙන්නේ නෑ. අමතක නොවෙන්න කියා දෙනවා. ඒ නිසා අන්තිම මාත් එක්ක පැහැදිලිව ආසාවෙන්. හරිනේ? ඈනුන් ඇර ඇර නම් එපා. දිය දික් කර කරත් එපා. සසිඳු. යන්ද? ඔන්න අපි ලොකු සිටියම ඇන්දානේ. එකක් අපි ඇන්ද කොහොමද? උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. ඔහොම ඇන්දානේ. ඊළඟට මං අඳින්න කියන්නේ උතුරු මැද. උතුරු මැද. දැන් අපි ඉස්සරහ ලියමු. උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර. බස්නාහිර. ඊළඟට මැද තියෙන්නේ මැද. මැද ඉලක්කම කීයද දැන් මේ අපි?
මෙත දැන් මේ 1 2 3 4 5 5 වෙන්නේ මධ්‍යම පළාත මැදනේ මධ්‍යම පළාත මධ්‍යම පළාත දැක්කද උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මැද මධ්‍යම දැක්කද අමතක වෙයිද නැහැ ඊළඟට මං ආයෙත් අඹ ගෙඩියන් දිනවා දැන් ඔන්න අඳිනවා මතකෙන් බලාගන්න ඔයාලට අඳින්න දෙන්න උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම ඇන්දානේ ඊළඟට ආයෙත් ගන්න උතුරු මැද උතුරු මැද උතුරු මැද මේ පැත්තෙන් ඉන්නේ ඌව මේ පැත්තෙන් සබරගමුව උතුරු මැද ඌව ඌරා මේ පැත්තේ සමනලයා මේ පැත්තේ තේරුණාද නැගෙනහිර තමයි ඉන්නේ කවුද ඌරෝ ඌරෝ නෙමෙයි ඌරා නැගෙනහිර පැත්තේ ඉන්නේ ඌව සමනලයා මේ පැත්තේ බලන්න වෙනන් උතුරු මැද ඌව සබරගමුව එතකොට මේ පැත්තෙන් ඉන්නේ වයඹ වයඹ දැක්කද වටේ තියෙන පළාත් ටික ලියාගමු ඇඳගන්නකෝ මම මතක හිටින්නයි ලියන්නේ පුතාල ලස්සනට ලොකුවට ඇඳගන් ඔය අර ප්‍රධාන දිශා හතර ඇඳලා මැද ඇඳා නම් උඩ ඉන්නේ උතුරට පස්සේ උතුරු මැද ඊට පස්සේ නැගෙනහිර පැත්තෙන් ඌරෝ ඉන්නේ ඌව එතකොට දකුණු පළාතේ අපි බස්නාහිර පැත්තේ ඉන්නේ කවුද සමනල්ලු මම බස්නාහිරනේ සමනල්ලු දෙවුව පළාත වල යම්මෝ හැමරිත්‍රික්කෙම ඉන්නා ළමයිනේ අර ඌරෝ කියලා කියන්නේ ලස්සන මූණ දැකන අර ගගයිනේ අතන ඌරතල් මූණ වල තියෙන ඌරගේ සද්ද දා එන්නේ එන්නේ ඒකයි කැස්ස හැදෙන්න ළඟයි වගේ නේද එහෙම නේ ඌරු කෑ ගන්න ලස්සන කෑ ගන්න ඒ කැස්ස හැදෙන්න ළඟයි වගේ කැස්සයි කාටද මුලව ඌරගේ සද්ද දාන්නේ දෙමු අපි අන්නර කෑ ගහන ඌරෙක් කියන සසින්දු වැල් මඩ වැලි මඩ ඌරගේ සද්ද දාන්න යන්නේ කොහෙ එක්කෝ කියන්නේ හරිද දාන්න ඌව බලා තින්න කට්ටි තරහ වෙයි ඈ ඔව් සද්ද දාන්න කි ඔයත් ඌවේ නේද ඔව් ටීචර් ඔයත් ඌරු පැටියෙක් කියනනේ ඔව්ද නෑ අනේ ඌරු පැටවුන් ටීය කියන්නේ පව් උන් ලස්සනයි මං නම් ආතයි මූනේ නර නෑ වලිගේ ලස්සන බාන්නකෝ මේ ටයන්න වගේ නැද්ද ඈ ඌරු පැටව රෝස පාතයි මූණ කරන් ඉන්නේ නේ කොහොම දూరు ඉන්නේ නේවනේ අපේ පැත්තේ ඌරන්ට කැස්ස හැදිලා වගේ එහෙනම් මම තියමු උතුර දකුණ නැගෙනහිර සස්මල් බස්නාහිර පොඩ්ඩක් යටට වෙන්න මධ්‍යම උතුරු මැද ගහමු ඉරා මධ්‍යම පළාතේ නැගෙනහිර පැත්තේ ඉන්නේ කවුද ඌව බස්නාහිර පැත්තේ ඉන්නේ කවුද සබරගමුව පැත්තෙන් ඉන්නේ වයඹ වයඹ දැක්කද තුනට බෙදන්න මැද ඉඳන් තුනට බෙදන්න මේ උතුරු උතුරු මැද මේ තියෙන්නේ උතුරු මැද ඌව සබරගම වයඹ පළත් නම් අපි ලිව්වා උතුර නැගෙනහිර දකුණ ප්‍රධාන පළාත් පහ ලියාගත්තම අනිත් පළාත් ටික ලියාගන්න හරි ලේසි හරිම ලේසි දැන් නම් පළාත් නැටුම නැටුවේ කිය වගේ පළාත් නැටුමකුත් තියෙනවා අපිට එක්ෂන්ස් දන්නේ නැද්ද පළාත් නැටුම මට මතකද දන්නේ නැහැ උතුර
දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරුමැද ඌව සබරගමු වයඹ. පුළුවන්ද පෙන්න පෙන්න නටන්න? කාටද පුළුවන් උතුරු මේ පළාත් නැටුම? මියුසික්. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරුමැද ඌව සබරගමු වය. ලේසි නැද්ද? දැන් පළාත් නමේ මතක නෑ කිව්වෝ මතකයිනේ. මතකයිනේ? සස්මල් නැටුවේ නෑ නටමු. කෝ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරුමැද ඌව සබරගමු වයඹ. කිව්වේ නෑනේ. කාටද පුළුවන් නැටුම දාන්න? ඔක්කොටම පුළුවන් නටමු එහෙනම් කට්ටියම. මතක තියාගන්න එක ඉතා වැදගත්. තේරුණාද? පළාත් නමේ කිව්ව ගාම. දැන් අපිට ලංකා සිතියමක ලස්සන කිව්වගේ. මෙන්න අම්මේ උතුර, මෙන්න දකුණ, මෙන්න නැගෙනහිර, මෙන්න මෙන්න නැගෙනහිර, මෙන්න බස්නාහිර, මෙන්න බස්නාහිර, මෙන්න ඌව සබරගමු වයඹ. ලකුණු කර හැකිනේ සිතියමක? අමාරුද? නැහැ. හරි ලේසි. ඒක ලේසිද කියලා බලන්න මම එක දෙක දාලා ලකුණු කරන්න දැන් දෙන්න. හැබැයි ඉතින් තනියමයි ලකුණු කරන්න ඕන. කවුද කැමති පලන් නැටුම දාන්න? නටමු. දැන් නිබන්ධනේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අති ලියන තරමට පුංචි මතකේ වළඳෙනවා වැඩි ශනිස. ඒක තමයි ඇත්ත. නැත්තම් ශනිස ටයිප් කළා එයාටම තමයි මතක හිටින්නේ. අපිට මතක හිටින්නේ අපි ලිව්වොත් අපේ පොතේ ලස්සනට. නේද? නටමුද උතුර නැටුම නැටුම. පළාත් නැටුම. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද සමා වෙන්න මට වැරදුනා. ආයේ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර චුට්ට පහලට බස්නාහිර මධ්‍යම උතුරුමැද ඌව සබරගමු වයඹ. ලස්සන නටන්න බෑ. ඇඟිලිම ලස්සනට යන දැන් ආ. ඔන්න උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම ඌව sorry උතුරුමැද ඌව සබරගමු වයඹ. හරිද? නේ දැන් අම්මා බල නැටුම් පන්තියක ඉන්නේ කියලා පුතාලා. නේද? පළාත් නමේ මතකද? දැන් මතකයෙන් මන් දැන් දෙනවා සිතියන් ලකුණු කරන්න. හරිද? ආයේ නටමුද? නටා දීනා වෙන්නේ මට නම් හිනත් යනවා. නටමුද? සුද්ධි නටමුද? උත්තු දැන් මෙහිම නටන්නේ උතුර එහෙම නටන්න ඕනේ. අත්ත කියලා ඇති. හරිනේ? උමේ ඔන්න උතුර දකුණ හෙල්ලෙන්නේ නැති ළමයි වගේක් ඉන්නවා. මහන්සා උමන්ත නාග. ඇයි පුතේ ඉන්නේ මේ අර ගෝණි බිල්ල වගේ ඇක්ටිව් වෙන්නේ? එතකොට මතක හිටිනවා. කොබන් උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරුමැද අමතක වෙන හැමතිස්සෙම උතුරුමැද 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 මධ්‍යමෙන් පස්සේ උතුරුමැද ඔන්න ආයේ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර උතුරුමැද sorry මධ්‍යම උතුරුමැද ඌව සබරගමුව වයඹ. ආයේ හරිද? අපිට ලැස්තිද අපි අරක? හරි මෙන්න සින්දුව නටන්න යන්නේ උතුර දකුණ නැටුම. මියුසික් කියන්නේ උතුර කුණ ගැලවෙන්නේ දෙන්නේ නැහැ ඉතුරු මියුසික් ගැලවෙන්නේ. අයගෝ උතුර දකුණ නැගෙනහිර බස්නාහිර
මධ්‍යම උතුරු මැද ඌව සබරගමුව වයම දැක සස්මල් එන්න බන්න කියන්න ඕන අපි සස්මල් නටන්න යන්නේ එන්න එන්න අයියේ කියන්නේ මේ මේ එන්න කට අරින්න බෑ එන්න කිවි කියමුද අපි කට්ටියම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද ඌව සබරගමුව වයම ශ්‍රී ලංකාවේ මැද ඉඳන් කියන්නේ කියලා හිතන්න හරිද බෝල නිහාර අය කරමුද හා උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම මධ්‍යම මැද මැද උතුරු මැද ඌව සබරගමුව වයඹ මතකද කියන බාන තනියම නිහාරටත් දෙන්න නුහාරටත් දෙන්න මයික් කියන්න කියන්න හරි අප්සස්ම මේ බැලුවත් ගුටි දුන්නා කියන්න කියන්න හයියෙන් කියන්න මර කන් ඇහින්න කියන්න බාන නුහාර ඔන්න බාන වෙඩි වගේ බෝයි කෙනෙක් කියන්න එන්න සයුරි ඔන්න සයුරි කියන්න යන්න එන්න 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 ඔන්න දැන් ආවොත් මම ඔතෙන්ට ආවොත් මම සයුරි ඉතින් සයුරි කීතිරි දත් ටික දත් දෙකයි තියෙන දැන් ගැලවිලා තියෙන එන්න එන්න ඔන්න කිව්ව අයියෙන් ආ හොඳ පුතා හා කියමු හපු අයියෙන් ගෙදර ඔයිට වඩා අයියෙන් කෑ ගහනවා මන් දන්නවා අයියෙන් කිය ඌව සබරගමුව වයඹ ඌරා මේ පැත්තේ නැගිනිර මේ පැත්තේ නෙපෙන්නේ ඌව සබරගමුව වයඹ ඌව සබරගමුව වයඹ හරිද හරි ඊළඟට එන්න සස්ම එන්න ඒ අය කපි නටන්න ගමු කවුද අපි කොළුව මෙහිණ වෙවි ඉන්න හිරන්නේ හිරන්නේ පුතා නැටුමට ගමු මම මේ පැත්තට දැම්ම නා ලේසියා ඔන්න හිරන්නේත් එක සස්මල නටන්න යන්නේ මේ පළත් නැටුම හා කො මයික් ගන්න හරි 1 2 3 හා ආ කියනවා පුතා කියනවා මධ්‍යම මධ්‍යම එන දැසස් මල්ගේ පලත් නැටුම බලමු Yes, yeah, ani petra kare. Ethari. ඊළඟට අපි ගන්නවා යසිදු ෆ්‍රනෑන්ඩෝ ෆ්‍රනෑන්ඩෝ කෙනෙක් කියන්න බලන්න මොන ෆ්‍රනෑන්ඩෝ කියන්න ෆ්‍රනෑන්ඩෝ යසිදු ෆ්‍රනෑන්ඩෝ කියන්න සුදු පුතේ පළාත් නැටුම මධ්‍යම මැද මැද මධ්‍යම ඌව 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 සබරගමුව වයඹ වයඹ හරිද කියනවා කියමුද ආ කියන්න බලන්න එන්න ඉඩ දෙන්න යට එන්න
ඒකම කියන්න ගමු අපි නර්තන ශිල්පියෝ ඔහි ඔහි කියන්න බලන්න ඔහි කිම් හා මෙයාත් එක්ක 1 2 3 තා මයික් ඔන් උන්නේ නේ හා අනිත් කටිය නටන්න ඕන උතුර දකුණ බටහිර නැගෙනහිර මැදම උතුරු මැද ඌව වය සබර ගමුව වයඹ ඌව ආ ඒ අනිත් පැත්තට කිව්වේ ඒත් කවන්නේ කියන්න බෑන පුතා උතුරු මැද ඌර උඩනේ බස්නාහිර මේ පැත්තට පින්නේ එන මේ පැති ඌව හරිද Thank you. Enam mana deh nama? Shani sir deh mana tan? Ah, ego mana ini? Shani sir deh mana? Shani sir nara tan beri gini? Ah, Shani sir nara tan deh? Chanuk sir puluan? Puluan? Abi kene kamu aja Chanuk sir puluan? Mana ikman deh nak kalah ya? Nata kan? Ini? Chanuk sir nato? Kamu nih pau 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 ini. Enam api amu? Mana deh ini? මෙන්න පලාත් ටික මම එක දෙක දානවා පුතාලා පලාත් ටික නම් කරන්න එක දෙක තුන හතර පහ හය හත අට නවය දැන් මෙහෙම ඉලක්කම් දැම්මට ඕගොල්ලෝ පටල ගන්නවද නැහැ ටග් ගාලා අබ ගෙඩියක් ඇන්දා එක දෙක ඕගොල්ලෝ දාගත්තා ඔයාලා ලියාගත්ත උතුර දකුණ ලියාගත්තා පිරෙව්වා එක දෙක කොහොමද ලියන්නේ එක දෙක තුන පලාට් එක නිවැරදි නම් කරන්න ඔයාලා අඹ ගෙඩියක් ඇඳගෙන හොයාගන්න ටග් ගාලා අඹ ගෙඩියක් ඇඳ පලාට් එක ලකුණු කරගත්ත එතකොට ඔයාලට හරි ලේසියෙන්ම උත්තර හොයන්න ලේසි පලාත් නැටුම තවින්දි තරුදි මම බලාගෙන ඉන්නේ ලියනකම් ලියමු පලාත් නැටුම පලත් මතක තියාගමු පිළිතුරු සොයන්න නට නට පලත් සොයමු ඊළඟට සූදානම් දිස්ත්‍රික්ක මතක තියාගන්න
හරිද? එහෙනම් බලමු. ඉස්සලාම එක. ආ. උතුර දකුණ මම ලියා ගන්න. එතකොට මට ලේසි. එපා ඔයාලා ලියා ගන්න හම්බුනේ නැහැ. මම ලියන්නේ නැහැ එහෙනම්. උතුර දකුණ නැගෙනහිර බස් ආ මේ පැත්තේ නැගෙනහිර නේ. නැ නැගෙනහිර බස්නාහිර බස්නාහිර මධ්‍යම. එහෙනම් එක මධ්‍යම. එක මධ්‍යම පළාත. දෙක උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද. එහෙනම් මොකද්ද? උතුරු මැද. උතුරු මැද. තුන මෙතන තියෙන්නේ. එහෙනම් ආව්. එහෙනම් අපි බලමුද තුන. මගේ කකුල වැදුනා පුතේ. කේමිදු බලන්නකො තයාස්. කේමිදු සයාස්. හරි හරි. ආ කේමිදු hina ayna apu hari narakai. බලමුද එහෙනම්. උතුර දැන් තුන හොයන්නේ තුන. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද ඌව. ඌව පළාත. ඊළඟට හතර මෙතනනේ. හතර මෙතන. ආයි උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද ඌව සබරගමුව වයඹ. එහෙනම් මේ මොකද්ද? වයඹ පළාත. පහ උතුර දකුණ නැගෙනහිර. හරි දාගන්න. ඊළඟට හත මෙතන. උතුර දකුණ නැගෙනහිර. හය 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 උතුර මෙතන. හය වෙන උතුර. උතුර පළාත. හත හත මෙතන. උතුර කො මාතක කියන්න ඕන. එතකොට මතකෙට ඉන්නේ කකුල අපාපු ඉන්න සුවාස්. ලියමු. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද සබරගමු. සොරි ඌව සබරගමු. ඌර මේ පැත්තේනේ. සබරගමු. එහෙනම් සබරගමු පළාත. ඔයාලා මං කරද්දි කරොත් පුතේ අමතක වෙන්නේ නැහැ. සබරගමු පළාත. සබරගමුව. ඊළඟට අට. උතුර දකුණ. දකුණු පළාත. දකුණු පළාත. ඊළඟ නමේ. නමේ මෙතන. අපි ඉන්න තැන. උතුර දකුණ නැගෙනහිර බස්නාහිර. අපිට දිස් පළාත් නාමයත් මතකයි. පළාත් පිහිටලා තියෙන විදිහත් මතකයි. බස්නාහිර පළාත. අපි හරි දාගම්. හරි දාගම්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මුහුද ආශ්‍රිත පළාත්. යමුද? යමුනේ. ලියා ගන්න මාතෘකාව. ශ්‍රී ලංකාවේ මුහුදු ආශ්‍රිත පළාත්.
මුහුද ළඟ පළාත් ටිකයි හොයන්න යන්නේ. ඒ කියන්නේ මේගොල්ලොන්ට මාළු තියෙනවා. අනිත් අයර කන්න වෙන්නේ වැව් මාළු තමයි. ගඟේ මාළු. මොකද ඒ සමහර පළාත් තියෙන්නේ මැද. අන්න ඒ නිසා. බලමු දෙය කියන්නේ මොකද්ද කියලා. ඇඳ ගන්න අඹ ගෙඩියක් වගේ තියෙන අපේ රට. මම මේ යොදා ගන්න ලේසි වෙන්. කන්න ඕන බත් කට. මතිව් ප්‍රේහාන් අටරින්. අන්න හොඳ පුතා, හොඳ පුතා, සුදු මැණික. කන්න බෑගි නවිත. අරනේ ඔක්කොම හපල හපල ගිලින්න ඕන. බලන්න උතුර. උතුර. දකුණ. බලාගෙන ඉන්න. නැගෙනහිර. බස්නාහිර පොඩ්ඩක් මැදනේ මෙහෙමනේ තියනවා කිව්වේ. බස්නාහිර. වයම. මේ ඔක්කොටම මූදහු වෙනවද? මූදහු වෙනවද? ඔව්. මේ මූද තියනවනේ මේගොල්ලොන්ට මාළු කන්න පුළුවන්. මූද ළඟයි නේද මේ පළාත් ඔක්කොටම? මේ මැද තියෙන ඒවට තමයි මූදහු වෙන්නේ නැත්තේ. මැද තියෙන පළාත් වලට තමයි මූදහු වෙන්නේ නැත්තේ. එහෙම නේද? තේරුණාද? මැද තියෙන පළාත් වලට මූදහු වෙන්නේ නැහැ. එහෙනම් මූද ආශ්‍රිත පළාත් තමයි මොනවාද? උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර, වයඹ. වයඹ. එන ශ්‍රී ලංකාවේ මූදු ආශ්‍රිත පළාත් කීයක් තියෙනවද? පහයි. දැක්කද? අමතක වෙයිද දැන්? අමතක වෙයිද? ඇත්තට අහන්නේ. අමතක වෙනවද? අමාරුදු මතක තියාගන්න. නෑ. මූදු ආශ්‍රිත පළාත් කියලා උතුර දකුණ නැගෙනහිර බස්නාහිර බයඹ කියලා පාඩම් කරනවට වඩා මේ විදිය ලේසි නැද්ද? ලේසි. ඇඳගමු ලියාගමු මූදු ආශ්‍රිත පළාත් ශ්‍රී ලංකාවේ පිහිටීම තුල.
එහෙනම් මුහුදු ආශ්‍රිත පළාත්වලට ඉරි ගහන්න આવොත් අමාරුද ටග්ගාලම්බ ගෙඩියක් කැඳ හෙව්වා මතක හිටිනා ලේසි එහෙනම් ශ්‍රී ලංකාවේ මුහුදු ආශ්‍රිත නොවන පළාත් ඒ කියන්නේ මැද තියෙන පළාත් යන්න හොයන්න යමු යන්න යන්න නේද යා මුහුදු ආශ්‍රිත නොවන පළාත්. මුහුදු ආශ්‍රිත නොවන පළාත්. සබර්ගමු අයිති වෙන්නේ නැහැ. මුහුදු ආශ්‍රිත නොවන පළාත්. ඇඳගමු අඹගෙඩියක් ආයෙම. මට ඕනේ ලංකාවක් ලස්සන අඳින්න පුළුවන් දරුවෙක් බිහි කරන්න නෙවෙයි මට ඕනේ පළාත් පළාත් පිහිටීම ඒ වගේම පළාත් ආශ්‍රයෙන් අහන හැම ප්‍රශ්නයකටම උත්තර කියන්න පුළුවන් දරුවෙක් ඇති කරන්න. අන්න ඒ නිසායි මේ විදිහට ශ්‍රී ලංකාව අඳින්නේ. මගේ රට අපහසයට නෙවෙයි මතක තියාගන්න. දෙදස් විසිතුන බොයිස් ගර්ස් බොයිස් බාග ගර්ස් බාග බාග කියන්න දෙකාල නේද හිරි සප්පයෝනි ආ කවුද මේ ඩොලි පොප් එකක් කන්නේ හිරුනිමා ඔයා කොහෙද යන්නේ ආ හිරුනිමා ඔයා කොහෙද යන්නේ අපේ හිරුනිමා අද අඬන්නේ නැතුව කොහෙද යන්නේ ඒ වුණාට හොඳ පුතා පාඩු කරගත්තේ නෑ නේද එහෙනම් මට උදව් කරන්න ඕම ඉඳන් කොහොමද අපි පළාත් බෙදන්නේ හා උතුර දකුණ නැගෙනහිර හා හා උතුරු මැද උතුරු මැද ආ පළඟ උතුරු මැද උතුරු මැද වද්දේම පළාත උතුරු මැද ඌ ඌව සබරගමු දැන් මේ බලන්න අහන්නේ මූදට සීමා වෙන්නේ නැති එහෙනම් දකුණ අයිතිත් නැහැ මේගොල්ලෝ අයිති නැහැ. මෙයාලා මුහුද වටේ මෙයාලගේ එක පැත්තක් අයිති වෙනවා නේද මුහුදට? එයාලගේ සීමාව එක පැත්තක් මුහුදට අයිති වෙනවා. එහෙනම් මේ තියෙන්නේ මධ්‍යම. මධ්‍යම. බිනගිරිය ටිකක් තව ලොකු කරමු. උතුරට පස්සේ උතුරු මැද ඊළඟට නැගිනිර පැත්තේ ඉන්නේ ඌරු ඌව බස්නාහිරට කිට්ටුවේ ඉන්නේ සබරගමු මේගොල්ලොන්ට මාළු ගණන් ඇතිනේ මාළු ගන්න විදිහක් නැහැ. ඇයි? දුර වැඩි මාළුන්ට. යාළුවට වැව් මාළු ගන්න වෙන. අඬනවද ඔයා? ලලිත් තිල ගන්න යා.
ලක්තිල ලක්තිල අන්න යව මේ පැත්තට මයි පුතා අඬනවද ආ ලක්තිලට තේරුනේ නැද්ද මොකද්ද හයිලයිට් කරාද පුතා සිටියන් ටික ඉතින් හයිලයිට් කරපුවාම මණික මොකද දන්නවද වෙන්නේ කාලේ ගොඩාක් යනවානේ ඒක නිසයි අම්මා ආදරේට ආ මොකද ඇවුනේ එහෙනම් ඉතින් කමක් නෑ නේද ලීලි උනාට පස්සේනේ පාත කරලා තියන්නේ පෙන්නන්න බාන මගේ රත්තරන් අම්මගේ පුතාගේ රණ්ඩුවක් අපේ කොබන් අනවශ්‍ය විදියට හයිලයිට් ගාලානේ මගේ සුද්දා කෝ කත ගන්න කත ගන්න කත ගන්න කො දැන් මම මූණ පෙන්නන්න මම මැනික දැන් ටීචර් දිහා බලන්න ඔයා මට ආදරෙයිද ඔය මට මමත් ඔයාට ආදරෙයි හැබැයි රත්තරන් වට ලස්සන මූණක් තියෙන්නේ හැබැයි රත්තරන් මට වඩා ගොඩාක් ආදරේ කවුද දන්නවද ඔයාට මං මං ඔයාට ආදරේ කරනවට වඩා ඔයාට ගොඩාක් ආදරේ ඔයාගේ රත්තරන් සුදු අම්මා එයා ඔය හයිලයිට් ගත්තේ මගේ පුතාගේ පොත කැත වෙයි කියලා තේරුණාද ආ ඔයාට ආදරේ වර ගෙනත් දුන්නේ කවුද හයිලයිට් පසිදු කියන්නේ කවුද නේ මං ඉවරයි මාව අමාරුවේ වැටුණා අයියෝ උපන්දින පාටිය ගත්තේ කවුද ඉතින් ඒ කවුද දැම්මේ පාටිය දැම්මේ කවුද ඉතින් අම්මා හින්දානේ මේ තෑගි හම්බෙලා තියෙන්නේ එතකොට පසිඳු ගෙනත් දුන්නාට පාටිය දැම්මේ අම්මනේ එතකොට අම්මා අම්මා ඔයා ඉපදුනා කියලා සන්තෝෂෙට පාටියකුත් දාලා බාන්න ඔයාලට තියෙන ආදරේ ඈ ඔයා කී වසරද මයි බබා පහේ මා බලන්න එනවද අනිවාර්යෙන් එනවා ඒකනේ හයිලයිට් ගොඩක් දෙමු ඈ ලියාගන්න WhatsApp නම්බර් එක chat එකට දාන්න මට හයිලයිට් ගොඩක් දෙන මෙච්චර දෙන්නද මෙච්චර දෙන්නද මෙච්චර දෙන්නද කොච්චර ඕනද ආ හයිලයිට් කන්දක් ආ මයි පුතාර ගොඩක් දෙන්නම් අඬන්න එපා අම්මා එහෙම කරන්නේ විභාගෙට ළඟයි නේ දින අපිට හයිලයිට් කරන්න දෙනවා විභාගෙදී අන්න ඒකයි අම්මා ගත්තේ සුදු අම්මේ සමා වෙන්න කියන් 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 ඉතින් ලස්සට කියන්න ඕන සුදු අම්මේ සමා වෙන්න කියන් මයි පුතා දුන්නද කිව්වද හයියෙන් කියන්න මට ඇහුන්නේ අම්මේ සමා වෙන්න කෝලු කෝයා කෝයා සමා වෙන්නකෝ එතකොට දැන් අම්මා සමාව දුන්නද දුන්නද ඉතින් බලන්නකෝ අනේ ඔයා බොරුවට අඳර තියෙන්නේ ඈ දැන් මට වැරද්ද තේරුණා නේ මැනික ඈ අම්මා නැද්ද ළඟ මූණට උම් එකක් දෙන්න දෙන්න උම් එන්න එන්න අම්මෙන්ද දැන් අම්මා එක යාළුයි දැන් බලන්න ඉතින් ඔයා ගිහින් දෙන්න අම්මට උම් එකක් පුතා ගිහින් එපේ උම්ම දෙන්න ආ ගිහින් දෙන්න ගිහින් දෙන්න දුන්නද එනං ඔයාට මගේ කොමට කොමට එනං අපි යමු ඊළඟට මූදු ආශ්‍රිත නොවන පළාත් මූදට ආශ්‍රය නැති පළාත් තමයි උතුරු මැද ඌව සවරගමුව මධ්‍යම අම්මල පුතරගේ රණ්ඩු හරි ලස්සනයි අපේ පුතත් මාත් එක්ක හිටපු ගමන් එහෙමයි වලින් අපච්චිට මාව අල්ලා දෙනවා අම්මල හැමදේම කරන්නේ පුතාලට ආදරේට ඕගොල්ලෝ අඬනවට ඒගොල්ලෝ කැමති නෑ මං අපේ දුවට කියන්න දුවට කියන දේ තමයි පුතා අඬන්න එපා ඔය ඇඬුවොත් වගේ කඳුලක් ගානේ මම මගේ ජීවත් වෙන දවසක් අඩු වෙනවා කියලා අඬ ඒ කියන්නේ ඇයි ඒ අඬන කැමති ඉන්නනේ නේ අම්මා තරං ආදරේ කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ හම්බෙන්නෙත් නැහැ ඒක තමයි ඇත්ත තේරුණාද අප්පච්චි තරං ආදරේ කෙනෙක් මේ ලෝකෙවත් නැහැ හොයා ගන්න ඇත්තෙත් නැහැ ඒ තරම් හොඳ දෙවියෙක් මේ තුන් ලෝකෙම නැහැ අපි යමු එහෙනම් ඊළඟට විශාලම් පළාත හොයන්න යමු
ශ්‍රී ලංකාවේ විශාලම පළාත. ශ්‍රී ලංකාවේ විශාලම පළාත හොයන්න යන. ඇන්දාඹගිරිය. විශාලම පළාත තමයි පුතේ. කොහෙද උතුරද? උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම, උතුරු මැද. විශාලම පළාත තමයි පුතේ. උතුරු මැද. මෙන්න එක වැරදි. උතුරු මැද පළාත. මධ්‍යම ඌව, සබරගමුව, වයඹ. උතුරු මැද පළාත තමයි විශාලම. ඔයන අපි යන මෙහෙම කරන්නේ. මතකනේ? උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, විශාලම. මොකද්ද? උතුරු මැදයි විශාලම. නයා නෙමෙයි. මේ උතුරු මැද. කවුද අපේ? කවුද අපේ? සෛර. සෛර වෙන්න උතුරු මැදලු. උතුරු මැද. මෙහෙම කරමු. නයිනාගේ පූජනීය පළාතයක් උතුරු මැද. සූර්ය නමස්කාරය කෙටි ක්‍රමයේ මම දාන සමූහයට උතුරු මැද. එන විශාලම පළාත අපි ලියාගමු. උතුරු මැද. උතුරු මැද පළාත. ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ කුඩාම පළාත. යමුද? ශ්‍රී ලංකාවේ කුඩාම පළාත. ශ්‍රී ලංකාවේ කුඩාම පළාත. ශ්‍රී ලංකාවේ කුඩාම පළාත. තිනෙත්. තිනෙත්. අඳිනවාද මයි පුතා?
പിന്നീതി ആക്ഷ അന്തിമു ലവ്യു പൂജാനി കൊളമ നെമേ പലാത്ത കൊളമ പലാത്തത് നെ ഡിസ്ട്രിക്റ്റ് പട്ടലകാണ്ടേ പാ മെന്ന് ഉത്തൂര് ദക്കൂണ് നെഗിനഹിര് ബസ്നാഹിര് താമ ചൂടി കേരളത്തിന് പൗവാണേ അപ്പി ബസ്നാഹിര് തമായ് പൂഞ്ചിമ പലാത്ത് ബസ്നാഹിർ ദുഃഖായിനേ സൈരി ബസ്നാഹിര് හැබැයි ඉතින් ගොඩාක්ම කට්ටිය ඉන්නේ ගොඩාක්ම මිනිස්සු ඉන්නේ අපේ පැත්තේ වසායි මේ ශැන්ස වසායි බස්නාහි කුඩාම පලාත බස්නාහිර පලාත යන්දේන මතකති යන්න ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් පලාත්හා දිස්ත්‍රික මතකතියාගන්න යන් යමුද යමු ශ්‍රී ලංකාවේ පලත්හා දිස්ත්‍රික්ක ඩිස්ත්‍රික් ඉස්සලාම් මං ගන්නව උතුරු පළාත අර මං මට හම්බුණා ශනිස ඇති යකින්නක් හරිද ඒ යකින්න මම 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 ගාල කියවුනෝ ඒ යකින්න මම 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 ගාල කියවුනෝ මම බය වුණා මම 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 ගාන අරියට මුතුරු පරාතරය යදි හම්බුනේ ඒ යකින්න මම 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 ගාන මාර යකින්න මොන හරි කනවද මන්දා මොනවද කියනගේ මම මම යකි මම යකි මම දිස්ත්‍රික්ක පහයි ආ දිස්ත්‍රික්ක පහයි මොකද යකි කරන්නේ මම 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 අර සයිරුත් එක තරහ වෙලා මම 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 ගාල කියවනවා මම මම ආ ඊයේ ගියේ පේපර් එකේ ලකුණු දැක්ක ගම මම මම උතුරු මැදෙන් උතුරෙන් දාවේ එතකොට මට ඊයේ වුණේ යකි වගේ තමයි යකි මමුව යකි මමුව යා යාපනය
Chili noccia. Mannarama. Mulatiu. Waunia. Yaki mamu. Jadi saya SP kan? Kian bandu utre di ane pemain distrik ketiga. Kian. Mamu. Ma. Mana? Amat amat aku ini ne amat aku ini ne Ewa kema tamai pute weddi mat istri ka gana tiyenne uturu palate ki yati na pahak tiyen api eka visheshayen liyum weddi mat istri ka gana na pihiti palate Wedi mah distrik ke Gananak. Pihiti palat. Dan wedi mah distrik ke Tina kian Vishal lama palat mana ada? Vishalam palata uturum ada unna sayuri Vishalam uturum ada Weddi ma district ganana tiyena kiwe uturum ada sorry ut samayen Vishalam uturum ada palata Weddi ma district ganana tiyene uturu palate patala ganda ba Vishalam district pramanayak tiyala tiyene uturu palate habai lokuma palata wenne uturum ada Nah, patah lagi aneh, tenang. Aye dikharin deh. Lokuma palat, puja niya palat, uturu meda palat. Amrad gure polo naro kaya ni puja niya betak ni. Uturu meda. Hari deh. Itu orang goda district kati enne. Uturu palat. Yaki yaki ni ni. Yaki mamu. Yaki yam mamu. Ya apa nih kiri noce mana orang muliti uau niya. District kan orang orang lakukan keran ni ni ne. Ang putara na matagiliin na hindi, may vidira kaya dira din. Hum, wari mahasi. Mama giyane dakunata giya urudde semene kakkaranda. Hamma gale lasana. Hari lasana. දකුණට ගියා ටීචර් සම්මන්ත්‍රණයක් කරන්න තමයි දහසක් හිටියානේ එක සම්මන්ත්‍රණ දෙකක් තිබුණා මාතරයි ගාලේනේ දෙනියයි දෙනියයි කොත කොහෙ තිබුණේ මාතර දෙනියයි අය අර අපේ එජන්ට්ස් සර්ලගේ සෙමිනා මාතරයි දෙනියයි තිබුණේ ඉතින් මම ගාලේට ගියා බලලින් හම්මා ලස්සන හම්මා ගාල ලස්සනයි Yanda, anne, hamma, galil, lasten, dakunu palate. Yanda dakunu itu. Tapi mana kian banu? Uture district ketika ban kian sasman? Hah? Lian deh pak mat ketiak agan, noli ubah kaman deh mat ketiak agan deh yona. Kian ban district ke pak?
කියන බන් දිස්ත්‍රික්ක තුයේ මතකින් ඉනෝත් හන්සන මතකේ ඕන පොතේ නෙමෙයි මට ඕන මතකෙට යා යා යාපනේ ආ බලන්න බෑ බලන්න බෑ වහන්න 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 අපනේය කී කිලි නොච්චිය මා මන්නාරම මූ මුලතිව් ආ ආ ආ ආ ආ වවුනියාව වා වවුනුව වවුනියාව යකී මමුව කිව්වනේ මං ගාලට ගියා කියලා එන යන් දකුණට දෙක දකුණු පළාත අම්මා ගාලේ ලස ගාලු කොටුවක් දැක්කා. අම්මා ගාල හම්බන්තොට මාතර ගාල දිස්ත්‍රික්ක තුනයි. දකුණු පළාත දිස්ත්‍රික්ක තුනයි හම්මා ගාල්ල අර විදුරලගේ ආයතනය කොහෙද ගාල්ල නේද තංගල්ල අපි ඊට කලින් ගියා තංගල්ලි ඒ ගියාම හම්මා ගාල්ල ගාලු කොටුව මා හරි ලස්සනයි කියන්න බාන්න තුමිර සවින්නකද සවිනක මයික් ඔන් කරන් සුද්දා දැන් ඔහොම ඉන්නවනේ මන් දිහා බලන් දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන කියන්න හම්බන්තොට මාතර ගල් කෙටි ක්‍රමය අම්මා ගල් අම්මා ගල් මතක හිටිනවද මතක හිටිනව හොඳ පුතා හම්මා ගාල්ල උඩ යකෙක් දැකලා යටන යකී මම්මුව මම මම ගහිතා යකී අම්මා ගාල්ල ලස්සන ඊළඟට තුන උතුර දකුණ නැගෙනහිර නැගෙනහිර අපි සෙල්ලම් කරනකොට සෙල්ලම් ගෙවල් වල ඉන්නව නේද බොරු අම්මලා අම්මලා තාත්තලා ඉන්නානේ එදිර අපි ත්‍රීපෝස් හදන්නේ නැද සෙල්ලම් ගෙදර අපි හදන්නේ ගොඩක් කරන්නේ මඩවලි නේද ත්‍රීපෝස් ඈ අම්මා මඩ ත්‍රීපෝෂ හදලා අම්මා මඩ ත්‍රීපෝෂ හදලා ඉන්න වෙන්නේ මොකේ අම්මා මඩ ත්‍රීපෝෂ හදලා නැගිනිරට ගියාම දුන්නේ මට ඒ නැගිනිර ඉන්න අම්මලා ටික මඩ ත්‍රීපෝෂ හදලා අම්මා මඩ ත්‍රීපෝෂ හදලා තමයි දුන්නේ දිස්ත්‍රික්ක තුනයි මං ආයේ නැගිනිර යන්නේ නැහැ කියලා හිතාගත්තා
බිබිලා නේද? නෑ බිබිලා නෙමෙයි අපි කියේ. කන්තලේ. අයියෝ ඒගොල්ලෝ නම් මඩ ත්‍රී පූස දුන්නේ නෑ වෙයි. ලස්සන ඉස්කෝලයක් දැකනේ අපි කොහෙද? අග්‍රබෝධි විද්‍යාලය. ලස්සන හිත් තියෙන ගුරුවරුන් ඉන්න ලස්සන විද්‍යාලය. ඊට පස්සේ එන ගමන් තමයි ගියේ නැගෙනහිර අනිත් පැත්තට. අම්මලා දුන්නනේ මඩ ත්‍රී පූස හදලා ඒ පැත්තේ ඉන්න. අම්මා නැගෙනහිරට ගියාම ටීචර් හම්බුණා අම්මලා හදලා තිබු මඩ ත්‍රී පූස. අම්පාර මඩ කලපුව ත්‍රී කුණාමලය දිස්ත්‍රික්ක තුනයි. අම්මා මඩ ත්‍රී පූස හදලා හොඳට ඉඩ තියෙනවට ලිව්ව හැකිනේ. ත්‍රිකුණාමලය අම්මා අම්පාර මඩ කලපුව ත්‍රිකුණාමලය. දැන් අපි දන්නවා උතුර යකී මමුව දකුණ අම්මා ගාල්ල නැගෙනහිර අම්මා මඩ ත්‍රී පූස හදලා දුන්නවට. හරිද? දැන් යන්නේ කොහෙටද? අපේ පැත්තට ඉන්න. බස්නාහිර ලියාගම්. කවුද මේ බිබි ඉන්නේ පසිඳු? ලියාගම්. ලියාගම්. ලස්සනයි නේද පාඩම? මතක හිටින සටහනට පමණක් නෙවෙයි පුතේ මතකේ රඳ පොත් ලියනවා 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 ලියන පරිසරයේ පොත ලොකු ඉලියලා ලියලා ලියලා ලියන වැඩක් නෑ ඔළුවේ නැත්තම් ජීවිතේටම වැදගත් පරිසරයේ ශිෂ්‍යත්ව විභාගයට වගේම ජීවිත කාල හරි ආසයි නෑ කොහේ හරි යනකොට පුතා දැන් අපි ඉන්නේ මඩ කලුපේ කියන අම්මා ත්‍රිකුණා ඒ කියන්නේ අපි ඉන්නේ නැගෙනහිර පළාතේ ඒ කියන්නේ තව මේ පළාත දිස්ත්‍රික්ක තුනක් තියෙනවා අම්මා ත්‍රිපෝස හතර ගෙටක් ගන්න මතක් කරගෙන අම්පාර ත්‍රිකුණාමලේ මඩ කලපුව කියලා කියන. එතන අම්මට කොච්චර ආසිත ඇයිදනේ නේද? ගාල කිව්වම ආසිතෙන්නේ නැද්ද? ආස හිතෙනවා. ශිෂ්‍යත් විභාගෙ ඉයලා කට්ටි යන්න වට ලංකාව වටේ. රට යන්න ලස්සන දකින්න ඉස්සර ලංකාවේ සුන්දරත්වය බලන්න. ඔය ජානුසෙන් අන්න මම කියපුවා මට මො කියනවා කියන්නකෝ. ආ අපේ පැත්තේ ඉන්න ළමයි කොයි වෙලේ අපේ පැත්තේ ඉන්නේ කළු ළමයි. බස්නාහිර ඉන්නේ කළු ළමයි. කොයි වෙලේ ගත්තා ගම් බෝතල් හංග ගන්නවා. ඔව්. ඉතින් මං හැමතිස්සෙම සයුරුගෙන් අහන්නේ මොකද නා? ගම් කෝ කළු? ගම් කෝ කළු? ගම් පහ කොළඹ කළුතර. ගම් කෝ කළු කියලා. ගම් බෝතල් හංගන කට්ටිය තමයි ඉන්නේ බස්නාහිර. ගම් කෝ කළු? කෝ. තියනවලු. ගම් කෝ කළු. ලිව්වද කොපේ නෑර කකුලක් උඩ දාන් ඉන්න හංසක කකුල පහලට ගියා ගන්නයා ඔයා ඉන්න පළාත මොකද්ද හංසක උතුරු මැදට තව ආවේ නෑ කියලා පූජනීය පළාත ඉන්නේ නේ ඒකනේ මගේ මස්සිනත් ඒ පැත්තේ ඈ එතකොට උතුරු මොකද දිස්ත්‍රික්කය තලාව අපි මස්තිනත් තලාවේ නේද ඌනේ ඌ මයි ගෝඩ් වල අපි නැයුත් දන්නේ නැන්නේ ඌ මගේ ඉන්න මස්ිනා කෙනෙක් නාමල් කියලා එයා ඉන්නේ තලාවේ ඔව් පුදුමයි බේ අපි එන්නම්කෝ අපි තලාවේ පැත්තේ එන්නම්කෝ ආපුවම ඔයන් ආ දන්නා
අඳුරන්නේ නැහැ නේද අපේ මස්තිනාව? නාමල් නාමල් එයා ඉන්නේ කොළඹ. දැකලා නැද්ද? තලාව කියලා විතරයි දන්නේ එයාගේ අප්පච්චි මේ ගෝවි මහත්තේ. එයාගේ අප්පච්චි මං හිතන්නේ ඔය එන කට්ටියකගේ ගෝවි ලෝකේ කවුද දන්නේ මම එහෙම කියන්නේ. මම ඒ ලොකෝට දන්නේ නැහැ. හැබැයි ඉතින් තලාව ගියාද නෑයෝ කියලා දන්නවා. හරිද? මම එක සැරේ ගිහින් තියෙන්නේ. එහෙනම් යමුද? එහෙනම් ඒ ගියාම මස්තිනාඩ පැත්තේ යන්න ඕන බබා බලලා එන්න. අපි යමු බලන්න. දැන් යන්නේ යන්නේ බස්නාහිරට. තකරද නෑනේ බස්නාහිර බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3යි මං කිව්වනේ අපේ පැත්තේ ළමයි කළුයි කියලා හැමදෙස්සම ගම් බෝතල් හංගනවා ඒ හින්දා හැමදෙස්සම අපේ පැත්තේ අම්මලා කෑ ගහනවා ගම් කෝ කළු ගම් කෝ අපි දුන්නද? දුන්නේ නැහනේ. දුන්නේ නැහැ. සරි. ගම් ගම් කෝ කලු. ගම්පහ කොළඹ මතකනේ සංඤක බර්ට කලින් මූර්තජල මේ සංඤකබ කොළඹ කළුතර කළුතර උතුරද උතුර යකි මමුව දකුණේ ග හම්මා ගාල්ල නැගෙනහිර අම්මා මඩ ත්‍රී පෝෂාදලා ගම් කෝකලු බස්නාහිර බස්නාහිර ගගිනි කොස් කපනවා ඒ කතරේදී ගගිනි කොස් කපනවා සුදු අක්කව පෙන්නන්නම් අපේ එන්නක පුතා පෙන්නන්න සුදු අක්කා දිරන්නේ සුදු අක්කා එන්න එන්න ඉතින් මගේ සුදු අප්පු පෙන්නන්න ටීචර්ගේ සුදු අප්පුව මේ දැක්කද මෙයා තමයි ටීචර්ගේ සුදු අප්පු නේද වයි කියන්නේ වයි කියන්නේ වයි මේ මේ ටීචර් සර්විස් මොකද ගිහිල්ලා මේ යාළුව දෙන්නාගේ නේ ඕ මෙයාර කියන්නේ කළු ගම් කෝ කළු හරිද නන්න සයිරී නෑන ඊළඟට ඔන්න උතුර දකුණ නැගෙනීර බස්නාහිර දැ මධ්‍යම මධ්‍යම පළාත මැද මධ්‍යම පළාත මාමා නුවරට ගිහිල්ලා මාමා නුවරට ගිහිල්ලා ඒ කියන්නේ මාතලේ මහනුවර නුවර එළිය දිස්ත්‍රික්ක 3යි බලන්න හැම තැනම නියන් 3යි 3යි වගේ තියෙන්නේ නේ එනකු දෙකක් තියෙන තැන බලමු මාම මාම නුවරඑළිය
Matale. Mahanuara. Nuwara. Matale Mahanuara Nuwareli. Ona madhyama palat ratta. Ama Nuwareli. Ilangada tiyenne naya naya ara natan. Uturu meda. අපිට ඉඩියා ඉස්සර 90ස කියලා ගැහුවා පොලේම 90 ගැහුවා පොලේ උතුරු මැද 90 ගැහුවා පොලේ අනුරාධපුරයේ පොළොන්නරුව කීයද තියෙන්නේ දිස්ත්‍රික්ක 2යි 2යි අඩුම දිස්ත්‍රික්ක ගණනක් හිමි පළාත Olutian lian hari active ke lian dago putih asan itu. Uturan nang yaki mamu, dakuna nang kohmad. Hamma gal, negenhiran nang amma madatri posha adala. Masna hiran nang gamko kalu. Madhyam palata na? Madhyam palatan meriwe. Mama nuar eli. Madhyam meda ini. Te meda si telai ini. Rata meda ape? Si telai. Ini nuar eli ke mata ketiak ada. Mama, mama ini si telai. Mama nuar eli. Matale Mahanuara nuwareliya. Ratey meda seethalay kiyala mataka thiyagattana lesi. Nuwareliya tiyenne he. Etakota nuwareliya kiyuwa gam matak kena mama inna nuwareliya kiyala. Matale mahanuara nuwareliya. Pan kanne tenuji. Mataka thiyaganna lesi. Mama dana putar ada prasna kihipaya. Palata district ka sambandha gatalu. Yanda? Yam. Irangana mukadda kiwe? Uturu meda palata. Anu ga gahana pole, anu polave. Meeta wada lassana lokuma palathane. Tiya lokuwata adin. Anuradhapuraye giyane ape anu. Eya polave taman hitiyagena thibala thiyenne. Anu polave. Anu, Anuradhapura. District ka dekhai. Anuradhapura Pola Polove Polonnaruwa Utura hitiya yakimamu dakune hamma galla nagene hira amma madatri posha hadala basna hira kaluwala inne gamko kalu Madhyama meda seethalayene mama nuwareliye uturu meda anu polowe anu polowe anuradhapura polonnaruwa
ඊළඟට උරෝ ඌවා ඌවලු ඌරානේ නේ කිව්වේ අපි ඌව සත්තුමයි ඉන්නේ ඒ පැත්තේ මොන බල්ලයි මොනරයි දෙන්නම ඉන්නවා ඌරෝ මදිවර බදුල්ල මොනරාගල තේරුණාද ඌව කිව්වම මතක් වෙන්නේ ඌරානේ බල්ලයි මොනරයි ඒකව දාගන්නකෝ බදුල්ලයි මොනරාගලයි තේරුණාද ඌව ඌව පළාත මේ තියෙන්නේ මැදනේ මැදින් මෙන්න මේ පැත්තට වෙන්න තමයි තියෙන්නේ ඌව ඌවේ ඉන්නේ මොනරයි බල්ලයි මොනරා බදුල්ල බල්ලා ස්ත්‍රික්ක දෙකයි මොනරාගල බදුල්ල මතක හිටිනවද නැද්ද ඌව කිව්වොත් ඌරා ඌරා කිව්වම ඉන්නව මොනවාද නටන ලස්සන මොනරයි කෑ ගහන බල්ලයි මොනරයි බල්ලයි මොනරාගල බදුල්ල උතුර දකුණ බස් නැගෙනහිර බස් නාහිර කතා කරා මධ්‍යම කතා කරා දැන් බලන්න උතුර මැද දිස්ත්‍රික්ක දෙකයි ඌවත් දිස්ත්‍රික්ක දෙකයි ඊළඟට වයඹෙත් දිස්ත්‍රික්ක දෙකයි තුන වෙන්නේ සබරගමුයි තුනයි කෑ 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 ගහන්න බා ඔව් කෑ ගහන රත්න සබරගමු කියන්නේද සබරගමුයි කෑ ගහන රත්න ලියාගත්තද කෑ ගහන රත්න කෑගල්ල රත්නපුරේ දෙක දෙකනේ තියෙන්නේ වටේ තියෙන ඔක්කොම දෙක දෙක තියෙන්නේ දැක්කද ප්‍රධාන ටික උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම කියන ඒ වගේ දිස්ත්‍රික්ක ගාන දෙකකට වඩා වැඩි හැබැයි ඉතුරු මැදේ උතුරු මැද අනු පොළවේ අනුරාධපුරේ පොළොන් නරුව ඌව ඌව කිව්වහම මොනරයි බල්ලයි මොනරාගර බදුල්ල සබරගමුව සබරගමුවේ කෑ ගහන රත්න කෑගල්ලයි රත්නපුරේයි සබරගමුවේ කෑ ගහන රත්න යමුද සබරගමුව පළාත කෑ ගහන රත්න කෑගල්ල රත්නපුර කෑගල්ල රත්නපුර I want to tell you something, teacher. ඉතින් දාන්න ඔය විදිහටම රත්තරන්පුරේලු ඉන්නේ. එන රත්තරන් රත්තරන් කෙනෙක්. මැණිකා. කවුද සතුමි? මැණිමක්. මැණිකක්. කො කවුද රත්නපුරේ කට්ටිය කෑ ගහන රත්නලා ඉන්නේ නේ? ඒ රත්නලානේ. කෑ ගහන රත්න
അവസാന കൗത് വയമ്പ് വയമ്പ് വയമ്പ ഇന്ന പൂത്താൽ ഒക്കെ കുറുവി ഉസനെ വടിയ അതന്നെ വയമ്പ ഇന്ന പൂത്താളെ കുറുവി പൂത്താ പൂത്തലമ കുറുവി കുറുനേകള് വയമ്പ് പലാത്ത് വയമ്പ് പലാത്ത് കരുമക്ക് എത്തയക്കണ്ട കുറുയി ദക്കത് ഡിസ്ട്രിക്ട് ദക്ക ദക്കായി തിബുണേ വട്ടേ തീയനേ വകേ പുത്തലമ പഹക്മ തിബ്ബേ ഉതുരേ യക്കീമമുവ കുറുനേകല ඒගොල්ලන්ගේ ඔළුව ලොකු කොට තියෙනවා ඒ වුණාට කුරුයි මේ වයඹේ පුතා කු වයඹ පුතා කුරුයි මේ වයඹ කට්ටිය තරහ වෙන්නේ නැහැ දෙනියාය යොනල්ව දන්න 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 යොනල් අමාරුද දිස්ත්‍රික්ක බලන්න ගියන් උතුරේ යකී මමුව යා යාපනය කි කිරිනොච්චිය ම මන්නාරම මූ මුලතිව් ව වවුනියාව දකුණේ හම්මා ගාල්ල හම් හම්බන්තොට මා මාතර ගාල්ල ගාල්ල ඉඩම් නැගෙනහිර මොනාත් දුන්නෙ මට අම්මලා මඩ ත්‍රීපෝෂ අම්ම අම් අම්පාර මඩ මඩගලපුුව ත්‍රීකෝෂ ත්‍රී ත්‍රීකුණාමලය ත්‍රීකුණාමලේ ඊළඟට මධ්‍යම මධ්‍යම පලාතිති රටේ සීතලයිනේ අපේ මාමගේ නුවරෙලිය මාම නුවරෙලිය මා මා මාතලේ ම මහනුවර නුවරෙලි මාම නුවරෙලිය ඔන්න තිබුණානේ දැන් දෙක දෙකනේ එන්නේ ඉතුරු ඔක්කොම ඌව බලාතේ මතක් වුණා මොනරයි බල්ලයි මොනලාගරයි බදුල්ලයි සබරගමුවේ සබරගමුවේ කෑගහන රත්න කෑගල්ල රත්නපුරය වයඹ කුරුයි කට්ටිය පුතා කුරුයි පුත්තලම කුරුණෑගල අමාරුද දිස්ත්‍රික්ක අමාරුද අර පහක්ම තිබුණ යකී ගාව නේද එතන ලොකුම පළාත උතුරු පළාත උතුරු මැද පළාත දිස්ත්‍රික්ක වැඩියෙන්ම තියෙන පළාත උතුරු පළාත පුංචිම පළාත බස්නාහිර පළාත තේරුණාද පටල ගන්නවාද මට සුවර්ම නැත්තේ අපේ සයිරිය තමයි උතුරු මැදයි ලොකු පූජනීය නගරේ අනු පොළොවේ ගැහුවේ තේරුණා අනුරාධපුරේ පොළොව නරුව තියෙන අපේ පූජනීය පළාත පූජනීය නගර දෙකයි දිස්ත්‍රික්ක දෙකයි ති පළාත තමයි විශාලම පළාත කියලා කියන්නේ තේරුණාද මයි යන්නද යන්නද ප්‍රශ්න ටික දෙනවා මම පුතාලට ගෙදරින් උත්තර ලියාගෙන එන්න ප්‍රශ්න ටික දාන්නද ඔන්න එතකොට ශිෂ්‍යත්ව ලියන දරුවන්ට ප්‍රශ්න වලට උත්තර අද හෙටද මම ශිෂ්‍යත්ව විභාගේ ලියන්න කලින් දානවා තේරුණාද ප්‍රශ්න වලට උත්තර පුතාලා ලියන්න ලියන්න යන්න කලින් උත්තර ටික මම සමූහයට එකතු කරනවා තේරුණාද එන යන්නද නඩපොදු නැටුම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද සබරගමුව ඌව සබරගමුව වයඹ නටමු ආයි උතුර දකුණ නැගෙනහිර බස්නාහිර මධ්‍යම උතුරු මැද
Uwa, sabar agamu, wayamba. Gilena, aibuah.